ඔබවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රියේ 9:30 මම මහේෂ් සේනාරත්න මම උත්පලාරත් නායක මුලින්ම සිරස්තල ත්‍රිවිධ හමුදාවේ ගෞරවයේ කෙලිසීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ ජනපති කියයි ජිනීවා වාර්තාව සමග උදලාගම සහ පරණගම කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට රේස් බයි රේස් සඳහා බදු ඉහළ දැමිය යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් කැසිනෝ වලට මිලියන 200ක බද්දක් දානකොට ලංකාව පුරාම තියෙන රේස් බුකි වලින් අය කරන්නේ මිලියන 4යි සූදුවට විරුද්ධ ආණ්ඩුවක් නම් ඇයි රේස් බුකි වලට මිලියන 100ක බද්දක් අරන් රජයේ ආදායම වැඩි කරලා මැදිහත් වෙන්න හිටපු മന്ത്രി සජින් වාස්ට දින 5කට සිංගප්පූරුව යෑම සඳහා අධිකරණයෙන් අවසර ත්‍රිවිධ හමුදාවේ ගෞරවයේ කැලැසීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට අද පස්වරුවේ එක් වෙමින්. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී විශේෂ සම්මානලාභී උපාධිධාරීන් හට සම්මාන ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. ත්‍රිවිධ හමුදාවන්හි ලබා ඇති ජයග්‍රහණවලින් ලැබූ ගෞරවය කිසිවෙකුටත් කෙලසීමට මම ඉඩ නොදෙන බව පැහැදිලිවම කිය යුතුයි. ඒ නිසා ඉතාම පැහැදිලිව කියන්නට ඕන ජාතික ආරක්ෂාව. ඒ වගේම කලාපීය ආරක්ෂාවේදී අපේ ආරක්ෂක හමුදාවන් විසින් කරනු ලබන සේවාවන්, අන්තර්ජාතික සමදතා, ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගිතාවයන් ඒ සියල්ල තුළ මේ රටේ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය කීර්තිනාමය සහ විශිෂ්ටත්වය සහ ශ්‍රේෂ්ඨත්වය මම සෑම විටම ආරක්ෂා කරන බව කියන්නට ඕනේ. අනාගතය ජාතියක් විදියට රටක් විදියට තව තවත් සුබවාදී කිරීම සඳහා අපේ රට තුළ නැවත යුද්ධයක් ඇති නොවන ආකාරයේ මේ රටේ සියලු ජාතීන් අතර සියලු ආගමික බැතිවතුන් අතර සියලු භාෂාවන් කතා කරන අය අතර ශක්තිමත් ජාතික සංහිඳියා පිළිවෙතක් ප්‍රබල කරමින් තීව්‍ර කරමින් ව්‍යාප්ත කරමින් ඒ වගකීම සහ යුතුකම රජයක් විදියට නොපිරිහෙලා පිටු කරනවා. පසුගිය දින සියයේ රජය ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් ලෙස රජයට ලබාගත හැකි ණය ප්‍රමාණය බිලියන 400කින් ඉහළ දැමීම ඇතුළු මුදල් හා බදු සංශෝධන පනත් කෙටුම්පත් 6ක් විවාදයට ගැනීමෙන් අනතුරුව වැඩි ඡන්දයෙන් අද සම්මත වුණා. මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධව ජිනීවා මානව හිමිකම් යෝජනාව සහ ශ්‍රී ලංකා රජය විසින් පත් කළ මැක්සෙල් පරණගම් සහ නිශ්ශංක උදලාගම කොමිෂන් සභා වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. අපි පොරොන්දුනේ පරිදි උදලාගම කොමිෂන් වාර්තාවත් පරණගම කොමිෂන් වාර්තාවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ වාර්තාවත් මේ සභාවට අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ ඒ ගැන විවාද කරන එක තමයි. බ්‍රහස්පතින්දා ජෙනීවායි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරගත් යෝජනාවට සම අනුග්‍රහිතව දැක්වීම පිළිබඳ ජපාන අගමැතිතුමා සිය ප්‍රශංසාව පළ කරා. සත්‍ය සෙවීමේ දේශීය යන්ත්‍රණයක් සඳහා ජපානයේ උපරිම සහාය ලබා දෙන බව ඔවුන් පැවසුවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර අධ්‍යක්ෂ ඇති විනිශ්චයකාරවරයෙකුගේ සේවය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස 2014 වසරේ ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව මෝටෝ නගුචි මහතා ඒ වෙනුවෙන් නම් කර 2014 වසරේ ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා යොමු කළ බවද ජපාන අග්‍රමාත්‍යවරයා දන්වා සිටියා. විදේශ විනිශ්චයකාරයෙක් වන නගුචි මහත්මයා කාම්බෝදියාවේ ජාත්‍යන්තර යුද්ධ අපරාධ අංශයේ ක්‍රියා කර නඩු පැවරීමේ දක්ෂයේ විදේශ විනිශ්චයකාරතුමා සහභාගී කරවා ගැනීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්මයාට හිටපු ජනාධිපතිතුමා හැටියට අපි ප්‍රශංසා කරනවා. දැන් මම මේ හිටපු ජනාධිපතිතුමාට ප්‍රශංසා කරනකොට ඔබතුමා විරුද්ධයි. කවුද එයාට එන්න කිව්වේ? අපි නෙමෙයිනේ. I don't even know නගුචි. දැකලවත් නැහැ. අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මේ ගැන ප්‍රශංසා කරනවද නැද්ද? මම ලෑස්ති ප්‍රශංසා කරන්න. ඒක ඔබතුමා හරි එකක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ප්‍රශංසා කරන්න එපා කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ප්‍රශංසා කරන්න එපා කියලා.
ඉඳිකිරීමේ ක්ෂේත්‍රයේ ගිය කාර්තුවේදී 122ක් වගේ ඉතාම ඉහළ වර්ධනයක් තිබිලා 102ක් වගේ පහළම වර්ධන මට්ටමකට ගෙන යෑමෙන් පැහැදිලි වෙන්නේ ඉඳිකිරීමේ ක්ෂේත්‍රයේ රජයේ පැමිණිවාම නතර වූ බව. ඇමතුමා වටරවුමක ගියාට ඉඳිකිරීමේ අඩු නැහැ. දූෂණ නිසා අපි මාස 3ක් නැති අඩු කරා. ඒ නිවැරදි කිරීම තුර ඒක අඩුවීමක් ඇති වුණා. ඒක අපි පිළිගන්නවා. නමුත් ඊට පසුව ඉඳිකිරීම කර්මාන්තය 125ක වැඩි වුණා. දැන් ඔබතුමාලා ගැන කතා කරන්නේ මීට කලින් හැම අවුරුද්දෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමන්දගත ආයවැය යටතේ මිලියන 50ක 100ක් දීලා තියෙනවා. ඔබතුමා පොරොන්දු වුණා 100ක් දෙනවා කියලා. අපිට මේ මුදල මේ වර්ෂේ ලබා දෙනවද? ඡන්ද තිබ්බේ අගෝස්තු මාසෙ. විමන්ද ආයවැය මුදල් තිබෙන්නේ අවුරුද්දකට. ඔබතුමා දැන දැන ජනතාව නොමග යන ප්‍රකාශයක් කරේ. බය වෙන්න එපා. අපි යමක් කිව්වොත් ඒක කරවනවා. ලක්ෂ 140කට වැඩි මුදල් නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශයේ ආයතන වලින් එකතු කරලා ගෙවල් හදනව වෙනුවට කරලා තියෙන්නේ ඩයරි මුද්‍රණය කරන එක. මේ පිළිබඳව අංග සම්පූර්ණ පරීක්ෂණය කරගෙන යනවා. මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයත් අල්ලස් කොමිසමත් පරීක්ෂණය ක්‍රියාත්මක කරගෙන යනවා. ජනතා විමුක්ති පෙරමුණේ හිලෑකල විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා හිටපු ඇමතිවරයා පිළිබඳව ඇහුවා. හිටපු ඇමතිවරයා කියන්නේ මම. මේ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ටාසේ ඔය කියන පරීක්ෂණය වෙනවා. අවලාද ගහන නඩියක් බවට පත් කළා. විමල් විරවංශ මැතිතුමාගේ ප්‍රශ්නයක් ඇහුවේ නෑනේ. මේම ප්‍රශ්න අහන්න බෑ. සයි ප්‍රේමජ මහත්මයා ඉවරද ඔබතුමා? නෑ ඉවර කරන්න ඉතින් කොහොමද මේ? ඔබතුමා ඉඩ දෙනවා නම් පොයින්ට් ඔෆ් ඕඩර්. ඔය පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ටාසේ පරීක්ෂණයක් කරනවා. අපි වරදක් කරලා තියෙනවා නම් කුදලගෙන යනවා. ඔය කරුණ මම ඔබතුමාට කියන්න පළවෙනි අවස්ථාව දුන්නා. ඒ දෙවෙනි සැරේ ආපහු කියන්න අවශ්‍ය වෙන්නේ නෑනේ ඒකම. මේ රටේ හද්දා පිටිසල ගම්මානවල ඉන්න ලිපිකරුවන්, රජයේ සේවකයන්, ගොවියන්, කම්කරුවන් දීර්ඝ කාලයක පටන් රේස්බුකි ව්‍යාපාරයේ ගොදුරු බවට පත් වෙලා තියෙනවා. කැසිනෝ ව්‍යාපාරයට ගොදුරු වෙච්ච අය 100ට 1 නම් 90ක් 80ක් ඉන්නේ රේස්බුකි ව්‍යාපාරයේ තමයි. මේ රටේ ඉතාම විශාල ලෙස ජනතාවගේ පෞල් ජීවිත අගාධයට ඇදීම සඳහා යොදාගෙන තියෙන කැසිනෝ වලට මිලියන 200ක බද්දක් දානකොට ලංකාව පුරාම තියෙන රේස්බුකි වලින් අය කරන්නේ මිලියන 4යි. ඒක ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. අපි කවුරුවත් කැසිනෝ කියලා නැහැ. අපේ රත්නහාමඳුරෝ සාක්ෂි. අපි දන්න සදහවතු කවුරුවත් කැසිනෝ වලින් නැති වෙලා නැහැ. නමුත් ඔබ වහන්සේ දන්නවා හැම පන්සලක් ළඟම ඉන්නවා රේස්බුකි වලින් නැති වෙච්ච විශාල පිරිසක්. සූදුවට විරුද්ධ ආණ්ඩුවක් නම් ඇයි රේස්බුකි වලටත් මිලියන 100ක බද්දක් අරන් රජයේ ආදායම වැඩි කරලා මැදිහත් වෙන්න? ගමේ මිනිස්සුя දවසේ කුලිය කීයක් හරි හම්බ කරගෙන ගිහිල්ලා බුකියට පූජා කරන ඒ බුකිය වළක්වන්න, එතනින් අපේ සමාජය බේරගන්න. ඒව ගැන ජනතා විමුක්ති පෙරමුණ කතා කරේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ කතා කරේ ජනප්‍රිය මාතෘකාව ගැන, මේ කැසිනෝ ව්‍යාපාරය. හැබැයි කැසිනෝ ව්‍යාපාරයට අපේ ගමේ මහත්තුරු ගිහිල්ලා සෙල්ලම් කරන්නේ. හැබැයි ගමේ තියෙන ඔට්ටු පොලට ගිහිල්ලා සූදු පොලට ගිහිල්ලා ඔට්ටු දාන්නේ ගමේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු. එතන බේරගන්නටයි අපි කතා කරන්න ඕනේ. අපි යෝජනා කරනවා ගමේ තියෙන සූදු පොලවල් වල බදු මුදල ඉහළ දාන්න ඕනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධනට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දින 5ක කාලයකට සිංගප්පූරු බලා යාමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ හිටපු මන්ත්‍රීවරයා අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අද අධිකරණයේ හමුවේ පෙනී සිටි හිටපු මන්ත්‍රීවරයාට ඇමති ආරක්ෂකංශයේ ආරක්ෂාව ලබා දී තිබෙන ආකාරයද දක්නට ලැබුණා. අයිතා මුදල් එක්රැස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසම හිටපු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධනට එරෙහිව ගොනු කළ නඩුවකට අදාළව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා. හිටපු මන්ත්‍රීවරයා ඉදිරිපත් කර තිබූ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ පෙනී සිටි හිටපු මන්ත්‍රීවරයාට ඇමති ආරක්ෂකංශයේ නිලධාරියෙකු ආරක්ෂාව සපයන ආකාරය දක්නට ලැබුණා. නීතිඥයින් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ නොවන පුද්ගලයෙකුට මෙලෙස ඇමති ආරක්ෂකංශයේ ආරක්ෂාව ලබා දීම ගැටලු සහගත බවයි. පුල් ජයසූරිය මහත්මයාට බරපතල ජීවිත තර්ජනයක් තිබුණා. ඒ අවස්ථාවේදී නීතිඥ සංගමයේ ඉල්ලීමක් කළා ශ්‍රී ලංකා පොලිසියෙන්. පොලිසිය ඉතාම පැහැදිලිව අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියා එවැනි පුද්ගලික ආරක්ෂාවක් ලබා දීමේ හැකියාවක් නැහැ කියලා. මෙම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට පුද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් පුද්ගලයන් යොදවා තිබෙනවා. ඒක මම දන්නේ මොන ආකාරයට සිදු වුණාද කියලා. එම ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරයෙක්. සැකකාරෝ අප ලැබුවට පස්සේ ආරක්ෂාව ලබා දෙන ක්‍රමවේදයක් ගැන අපි දන්නේ නැහැ.
මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා. සචින් වාස් ගුණවර්ධන මහතාට ඇමති ආරක්ෂක කොට්ටාෂයේ පොලිස් සැරයන්වරයෙකුත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේත් ආරක්ෂාව ලබා දීලා තියෙනවා. එලෙස කිරීමේ හැකියාව තියෙනවා. ආරක්ෂාව ලබා දෙන්නේ ආරක්ෂක හේතුන් සැලකිල්ලටගෙනයි. ඉල්ලීමක් කරයින් අනතුරුව සොයා බැලීම් කීපයක් කරනවා. ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඒ අයින් අනතුරුවයි මෙලෙස ආරක්ෂාව ලබා දෙන්නේ. Say Buddha when Bravia beats Android TV. Sony from Singer. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පවුල පිළිබඳ තම පක්ෂයේ සොයා බැලූ බව රෝහණ විජේවීර මහතාගේ බිරිඳ ඉදිරියේ වුවද තමාට ප්‍රකාශ කළ හැකි බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. හිරු ටීවී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ සලකුණ වැඩසටහන සමග එක්වෙමින් ප්‍රධාන ලේකම්වරයා මේ අදහස් පළ කළා. අප මේ සම්බන්ධයෙන් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වූ චිත්‍රාංගනී විජේවීර මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමට තමාද සූදානම් බවයි. ආයක හමුදාවෙන් එයාට ලැබුණේ ඉන්න තැනයි වාහනයක් දෙල තිබ්බා සීමිත පාවිච්චියට ආහාර සඳහා සලාකයක් ඉන් එහා ගිය වේදන් දරුවන්ගේ අධ්‍යාපනය දැනුම් දැනුම්ද ඒ අවශ්‍යතාවයන්ද ඒ සියල්ල අපි ඉටු කළා. ඉතින් මේ නෑත විජේවීර සහෝදරයාගේ බිරිඳ ඉස්සරහා තියාගෙන ඔය ටික කියන්න හයියක් තියෙනවා. බොක්සින් ගහන්න ලෑස්ති විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ කවුද කියලා දැනගනිමු. රට වටකර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටේ. ජිනීවා වාර්තාවේ තිබෙනවා අපේ ත්‍රිවිධ හමුදා මනුෂ්‍ය ඝාතන දහස්කරණක් කරා, ස්ත්‍රී දූෂණ කරා, පැහැර ගැනීම් ළමා සොල්දාදුවන් පාවිච්චි කළා. දැන් මේකේ ඉතාමත් පුදුම දේ තමයි ශ්‍රී ලංකා රජයම මේ යෝජනාව ඉදිරිපත් කිරීම. මේ රටේ ආර්ථිකය පැහැදිලි තියෙනවා නම් ඒවා ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් ඒවා ප්‍රශ්න කරන්න නෙවෙයි අද්දෙනාගේ කල්ලිය ඇති වෙලා තියෙන්නේ මේ සාමය සඳහා යන ගමන කඩා කප්පල් කිරීම. මේ පුරුපාට එපා. ඇත්ත කතාවට ගැලින් වරෙලා. අද උඹලට ඕනේ මේ රට බලට ඕනේ කියලා අසුරුවන්. ඒකට මේ රටේ ජනතාව ඉර තියන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ Tamanta අයිති වැඩේ මිසක් දේශපාලනය වර්ධනය කර ගැනීමක් නෙමෙයි. පක්ෂ දේශපාලනේ රටක තියෙන්න ඕනේ. නමුත් රජයේ ප්‍රතිපත්තිය තුල ඉඳගෙන අපේ වැඩ කටයුත්ත කරන්න ඕනේ. දෙයනේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කරන්න ඇමරිකාව යෝජනා කරලා. අධිකරණය ප්‍රතිසංස්කරණය කරන්න ඇමරිකාව යෝජනා කරලා. අපේ පාර්ලිමේන්තුව මොනවද තියෙන්නේ? 225 පත්‍රය ඉන්න මොනවද? මේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු 225 දෙනාගෙම අදහස් තීරණ ක්‍රියාත්මක කරන සැබෑ මහජන මතය නියෝජනය කරන පාර්ලිමේන්තුව බවට පත් කරන්න වර්තමාන රජය අදහස් කළ තියෙනවා. නමුත් තොරතුරු ළමා ගැනීමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නේ නැත්නම් කරන ප්‍රකාශ ප්‍රෝඩාවක් මේක නිකන් බොක්සින් කරුවාගේ අද්දෙක පිටිපස්සට තියලා බැඳලා බොක්ස් කරන්න කියන වගේ වැඩ. අපි ලෑස්ති බොක්ස් කරන්න අපේ අද්දෙක නිදහස්ව දෙන්න තොරතුරු ඔක්කොම අපේ අතට. රෙෆ්‍රි වෙන්න එපා. මහින්ද රජපක්ෂ මහත්තයා කාලේ පෞලක බලය වෙනුවෙන් රටක් පිළිදුම්. ඒකට දැන් ওই ගෑ ගහන විරෝස මහත්තල දිනේෂ් මහත්තල කරේ මහත්තුන්ට ඔක්කොම මේකට පාවඩ එළුවා අත්තල් ඇල්ලුවා ඊතික ඔක්කොම කිව්වා. ඒගොල්ලෝ විත්තිකාරෝ මේක. ඒගොල්ලෝ පැමිණි ගැන අයිතියක් නැහැ. විත්තිකාරින්ට බෑ පැමිණිකාරෝ බඩ පත්තේ. ගැන වෙලින්ද